කොහොමද ඔයාලට ඒටිස් සීක්‍රට් එකට ඔයාලව ආදරෙන් පිළිගන්නවා? ඔන්න අද ඕන කෙනෙක්ට හදාගන්න පුළුවන් රසවත් ලේසිම රෙසිපි එකක් අරන් ආවා. ගෙදර තියෙන පොඩි පොඩි දේවල් වලින් තමයි මම මේක හදාගත්තේ. අපි එහෙනම් යා මේක හදාගන්න මොනවද ඕනේ කියලා බලන්න. හැම ගේකම තියෙන අමුද්‍රව්‍ය තමයි මම මේකට යොදාගත්තේ. අපිට මෙතන ඕන වෙනවා සුදු ලුණු බිග් දෙකක් මේ විදිහට මම පොඩියට chop කරගෙන තියෙනවා. ඒ වගේම අවමිරිස් කරලකුත් අරන් තියෙනවා. පොඩි බීලුණු ගෙඩියකුත් අරගෙන මම මේ විදිහට පොඩියට chop කරගෙන තියෙනවා. කැරට් ගෙඩියක් පොතු ඇරලා සුද්ධ කරලා grate කරගෙන තියෙනවා. ඊට පස්සේ මම මෙතන යෝගට් එකක් අරන් තියෙනවා. ඔයාලට යෝගට් නැතුව මීකිරි උනත් ගන්න පුළුවන්. මීකිරි ගත්තොත් චුට්ටක් මේක ඇඹුල් වෙයි. ඒක නිසා යෝගට් එකක්ම ගන්න බලන්න. ඊට පස්සේ මෙතන බේකින් පවුඩර් තේ හැඳි භාගයක් තියෙනවා. ලුණු තේ හැඳි කාලක් තියෙනවා. ඒ වගේම පාම් පිටි ග්‍රෑම් 100ක් මම මෙතන අරන් තියෙනවා. ඔයාලට පාම් පිටි නැතුව ආට පිටි උනත් ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ අමුද්‍රව්‍ය ටිකෙන් තමයි මම මේ ස්නැක් එක හදාගන්නේ. අපි එහෙනම් යන් කොහොමද මේ ස්නැක් එක හදාගන්නේ කියලා බලන්න. මුලින්ම මම මේ වගේ බෝල් එකක් අරගෙන ඒකට පාන් පිටි ටික දාගන්නවා. ඒකට මම බේකින් පවුඩර්යි ලුණු ටිකයි දාගන්නවා. ඒ ටික මේ විදිහට මම කලවම් කරගන්නවා. ඒකට සුදු ලුණු, අවමිරිස්, පොඩියට කපාගත්ත බීලුණු, හීනියට ග්‍රේට් කරගත්ත කැරට් ගෙඩියත් මම මේකට දාගන්නවා. ඊට පස්සේ මම මේක හොඳට කලවම් කරගන්නවා. ඒක හොඳට කලවම් වුණාට පස්සේ මම යෝගට් එක දාගන්නවා. ආයිත් මම මේක හොඳට කලවම් කරගන්නවා. හොඳට කලවම් කරගත්තට පස්සේ මෙන්න මේ වගේ පේස්ට් එකක් තමයි එන්න ඕනේ. අතේ ඇලෙන විදිහට තියෙන්න ඕනේ. ඊට පස්සේ මම තාච්චියක් ලිපේ තියලා තෙල් දාගන්නවා. ඊට පස්සේ මම අර මිශ්‍රණයෙන් අතෙන් පොඩි බෝලයක් විදිහට අරගෙන රත් වෙච්ච තෙල් එකට මේ විදිහට දාගන්නවා. ගොඩක් ලොකුවට බෝලේ හදාගන්න එපා. මොකද එතකොට මැද තැම්බෙන එකක් නැහැ. ඒක නිසා පොඩි බෝල මේ විදිහට තෙල් එකට දාගන්න. මේ විදිහට මම මේ ටික තෙල් එකේ බැදගන්නවා. අඩුම ගින්දරේ බැදගන්න. මොකද මැද චුට්ටක් තැම්බෙන්න ඕනේ. ඒක නිසා කරකර ගන්න එපා. මේක රන්වන් පාට වෙනකම් බැදගත්තාම ඇති. මේ විදිහට හැම පැත්තම කරකවලා හැම පැත්තම එකම ගානට වෙනකම් බැදගන්න. මෙන්න මේ ගාන වෙද්දී ලිපෙන් බාගන්න පුළුවන්. මීට වැඩිය කරකර ගන්න එපා. එතකොට කර රහයයි. මේ විදිහට මම ලිපෙන් බාගෙන ටිෂු කොලයකට මේ ටික දාගන්නවා. මම ඔක්කොම ටික මේ විදිහට බැදගන්නවා. ඔයාලට මෙතනදි කියන තව දෙයක් තියෙනවා. ඔයාලා තෙල් පාවිච්චි කරද්දී මේක අපි ගැඹුරු තෙලේ බැදගන්න ඕනේ. ඒක නිසා තෙල් ටිකක් වැඩිපුර දාගන්න. ඔයාලට පේනවා ඇති අපේ ස්නැක් එක චුට්ටක් පිම්බිලා ඇවිල්ලා තියෙනවා. මොකද මම බේකින් පවුඩර් දාගත්ත නිසා. ඔයාලත් ඒක නිසා අනිවාර්යෙන් බේකින් පවුඩර් දාගන්න. එතකොට මේක හොඳට ගාන්ට පිම්බිලා එනවා. මං දැන් ඒ ටිකත් බැදගෙන ඉවරයි. මං ඒකත් ලිපෙන් බාගන්නවා. මේ තියෙන්නේ මං හදාගත්ත ස්නැක් එක. මං එකක් කඩලා පෙන්වන්නම් ඕගොල්ලන්ට. මේ තියෙන්නේ ඒක ඇතුළ හොඳට තැඹිලා තියෙනවා. ඇත්තටම මේක ඉන්දියාවේ ස්නැක් එකක්. අපි හැමෝගෙම ගෙවල් වල තියෙන අමුද්‍රව්‍ය වලින් තමයි මම මේක හදාගන්න විදිහ ඔයාලට කියලා දුන්නේ. ඔයාලත් අනිවාර්යෙන් මේක හදලා බලන්න. හරිම රස ස්නැක් එකක්. වීඩියෝ එකට ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ඔයාලගේ යාළුවන්ට මේ රෙසිපි එක බලන්න ෂෙයා කරන්න.
මං අද ඔයාලට ගෙනාවේ ඕන කෙනෙක්ට හදාන්න පුළුවන් රසම රස ස්නැක් එකක්. තේ බොන වෙලාවට එහෙම මේක විනාඩි 5න් ඔයාලට හදා ගන්න පුළුවන්. ඔයාලගේ ගෙවල් වල පුංචි බබාලා එහෙම ඉන්නා නම් එයාලත් ගොඩක් සතුට වෙයි මේ වගේ කෑම වලට. ගොඩක් කැමති වෙයි මොකද කැරට් ඒවා දාලා තියෙන නිසා අගුණයක් නැහැ. ඒක නිසා අනිවාර්යයෙන්ම මේක try කරලා ඔයාලගේ අත්දැකීම මට comment එකකින් එවන හැමෝටම බලන්න. එහෙනම් තවත් අලුත් වීඩියෝ එකකින් අපි හම්බ වෙමු. එතකම් පරිස්සමෙන් ඉන්න. බොහොම ස්තුතියි.